පොත් රැක් එකේ දෙනවා. වතුර ටික යවන එකද තවන්නේ? මේ බන්ට් එක දිගට ඉස්ස හදලා තිබ්බේ. මට මම ආවෙම ගමේ කට්ටිය මට කිව්වා වැවක් හැදුවා හදලි වලලා බන්ට් එක දාලා ඔක්කොම ඉවරලා ආපහු බන්ට් එක කපනවා මහවැලියෙන් කියලා. මොකද්ද මේක ඇත්ත නැත්ද කියලා බලන්න ආයේ. මේ නැති පොළ පාර තියෙනවා. අන්න ඒ පාර කඩන් යනවා. ඒකට මේක ආපදා ප්‍රශ්නයක්ද? ඔව්. මේ නැත්තම් අර නාස්ති දේශනේ ආපදා හින්න හදිසියේ ඉන්නේ නැති විදිහට අතනින් අපි දැන් කපලා යවනවා වතුර. හ්ම් හ්ම්. ඊට පස්සේ එතන පාලමක් හදාලා තිබ්බ ඒ කට්ටියට උසට එන්න බැරි වුණා. උස කොහොමත් මේ තව අඩියක් විතර එයාල පහලින් ඉන්නේ. ඒ ටිකත් එක්ක ඔක්කොම යට වෙලා ඒක යට වෙච්ච එකටත් ඇරියා පාර කඩන් යන පටන් ගත්තා. හ්ම් හ්ම්. මහවැලියෙන් තමයි වැඩේ කරන්නේ නේ? මහවැලිය. ඔබ මහත්තයාගේ නම කොහොමද? ඔබතුමා කවුද මේකේ? ඈ? රජිත්. ඔබතුමා මේකේ මම ටෙක්නිකල් ඔෆිසර්. අහ්. රජිත්ගේ මොන රජිත්? රජිත් රත්නම්. රජිත් මහත්තයා දැන් මේක මේ මීට පෙර සැලසුම් සකස් කරද්දී මේක දැකලා නැද්ද මේ විනාම දැන් මේක ලොකු මූල්‍ය අපරාධයක් කියලා නේද මිනිස්සු හැටියට අපි ගත්තාම මහ ජනතාවගේ සල්ලි වලින් හැදෙන්නේ මූල්‍ය අපරාධ කියන්නේ මෙහෙම අපස්තල කරවදී අපි මේක බැලුවා අපේ 76 න් තමයි මේක තියෙන්නේ ඔව් අපේ මේ වානවලදී පාර තියෙන 77 79 ඒක අපිට ප්‍රශ්නයක් නැහැ නේ පාර යට වෙන්නේ සාමාන්‍ය ජන ජීවිතයට කිසිම හානියක් වෙන්නේ නැහැ ඒත් මෙතනදී අපිට උනේ වැස්සත් එක්ක පාර අයින කඩන් යන්න බට ඒගොල්ලෝගේ තාක්ෂණයේදී ඒගොල්ලෝ දුරදිග හිතන්නේ නැතුව වැඩ කරලා තමයි ඒකයි වැඩි නේද? ඒක හදපු බැම්ම සම්පූර්ණයෙන් කපනවා. ඔයතුන් බලලා හරි කොන්ක්‍රීට් බැම්මක් තියෙනවා. ඒක සැලසුම් කරලා වැඩි නැවත සැලසුම් කරන්න ආය කොළඹට යවලා දැන් ආයෙක කඩලා ආයෙ හදන්න යනවා. ඒ පස් ගෙනාය පරීක්ෂා කරලාද? පරීක්ෂා කරලා ගෙනල්ලා තියෙනවා. එතකොට දැන් ආපහු පස් ගේන්න තනන්න නැති වෙනවා. කොච්චර කාලයක් හැදුවද බැම්ම? දැන් අවුරුදු එකමාරක් විතර බැම්ම හදුවා. අවුරුදු එකමාර කඩෝ බැම්ම ඒක දැන් මොකද වෙන්නේ දැන් මේ ගිලුම ගහලා වතුර පිරීලා වැස්සට ගිලුම ගහලා ඊට ඉහලින් එටිකොළ මාර්ගයේ පාලම හදන්න බෑ වතුර ගිලුම ගහලා දැන් මේ ඩෑම් එක කපලා වතුර ටික බස්සනවා මේ එටිකොළ ගුරු වල මේ පාලම සකස් කරන්න මොකද හිතෙන ඉංජිනේරු මහතුරු ගැන හරි සතුටුයි මොකද අපේ ගම්වල ඉන්න වයසක නූගත් ඉස්කෝලේ ගියපු නැති අකුරල් ලියන්න බැරි මිනිසුන්ට මේක සැලසුම් කරන්න දුන්නා නම් මීට වැඩිය හොඳ සැලසුමක් කරනවා එක වැලි ඇටයක්වත් අයින් නොකරන්න පුළුවන් ක්‍රමවේදයකට වැඩ කරනවා. ඉකරීර මේ බැම්ම කපන එක ගැන. බැම්ම කපන එක ගැන ඉතින් මෙහෙමයි කියන්න තියෙන්නේ ඉතින් ඔය වගේ අපරාධ කරන කට්ටිය ඉංජිනේරු ගන්න එක හොඳ නැහැ කියලා ගමේ මිනිස්සුන්ගෙන් අදහස් අරගෙන ওই වැඩේ කරා නම් අවිට වැඩිය සාර්ථක. යමුදලට කැඩු යමුදලට ආයෙත් හදනවා කමුදලට. මොනවා ජාතික අපරාධය තමයි සභාපතිතුමා ඔබතුමාගේ ප්‍රදේශයේම හදලා අවසන් නැති වැවක් මේ වෙනකොට මහාලියෙන් හද බන්ට් එක කපලා වතුර ටික යවනවා මේ ගැන මොකද හිතන්නේ
ඒකෙදී මහවැලි අධිකාරිය හරහා පාලමට දීලා තිබ්බ කොන්ත්‍රාත් කාලයට ඒ කට්ටියට පාලම ඉදි කරගන්න බැරි වෙලා තියෙනවා. ඒකෙදී දැන් මේ වැඩ කටයුතු මම දන්න විදිහට වැඩ කටයුතු කරගෙන යන්න බැරි හින්දා තමයි වැව එක පැත්තකින් කඩලා වතුර අරින්නේ. ඒකෙදී මටත් පැමිණිලා දිනවා ගමේ මිනිස්සු. ඒක ලොකු අපරාධයක් තමයි.